නීතියේ රැකවරණය සෙනෙහසේ ලෙන්ගතුකම කැටි කොටගත් ශ්‍රී ලංකා පොලිසිය සියවසකට අධික දීර්ඝ ඉතිහාසයකට උරුමකම් කියන ශ්‍රී ලංකා පොලිසිය මෙරට පැරණිතම රාජ්‍ය ආයතනයේ ප්‍රථම පොලිස්පතිවරයා ලෙස ශ්‍රීමත් ජී.ඩබ්ලිව් ආර් කැම්බල් මහතා පොලිස්පති ධුරයට පත් වූ 1866 සැප්තැම්බර් 3 වන දින ව්‍යවස්ථාපිතව ශ්‍රී ලංකා පොලිසිය ආරම්භ කර දිනේ ලෙස සලකනු ලබයි සුදු ජාතිකයන් සහ මැලේ ජාතිකයන් වැඩි පිරිසකකින් සමන්විත වූ ශ්‍රී ලංකා පොලිසියේ ලාංකිකයන් සඳහා අවස්ථාව සැලසෙන්නේ ශ්‍රීමත් රිචඩ් අලුවිහාරේ මහතා පොලිස්පති ධුරයට පත්වීමත් සමගය. එවකට ඉහළ වෘත්තීය භාවයකින් යුතු පොලිසිය නැමැති ආයතනයට ඇතුළත් වීමට අවස්ථාව සැලසෙන්නේ ඉංග්‍රීසි භාෂාව හැසිරවිය හැකි උගත් බුද්ධිමත් මෙරට ඉහළ සමාජ පිළිගැනීමක් තිබුණු ප්‍රභු පැලැන්තියේ පිරිසකට පමණයි. පසු කාලීනව විකාශනය වූ ශ්‍රී ලංකා පොලිසිය වෘත්තීය හා කාලීන අවශ්‍යතාවයන් අනුව සන්නද්ධ බලය හා කාය ශක්තියෙන් වැඩි කළ හැකි පොලිස් නිලධාරීන් බඳවා ගැනීමටත් අවිභාවිතය හා අපරාධකරුවන්ට දඬුවම් පැමිණවීමත් ඉලක්ක කර ගනිමින් පුහුණුව ලබා දීම සිදු කරන ලදී. විවිධ සිටුවිලි විවිධ අරමුණු ඔස්සේ සමාජයේ විවිධාකාර වූ පෞල් පසුබිම් වලින් පැමිණෙන තරුණ තරුණියන් පුහුණුව තුලින් රට දැය සමය වෙනුවෙන් එකම අරමුණක් කරා පෙළ ගසමින් අපරාධ මද්‍රව්‍ය රියානතුරු සහ දුසිරිත වලින් තොර සමාජයක් නිර්මාණය කිරීමට අවශ්‍ය කරන්නා වූ සියලු ක්‍රමශිල්ප වලින් සන්නද්ධ කරනු ලබයි ආධුනික නිලධරයන්ට නෛතික අවබෝධය ලබා දීම සඳහා දඬ නීති සංග්‍රහය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සාක්ෂි යාඥා පනත අපරාධ නඩු විධාන සංග්‍රහය ආදී විවිධ අණපනත්වල දැනුම ලබා දෙමින් රටට වැඩදායි දක්ෂ නිලධාරියෙකු බිහි කිරීමට පොලිස් විද්‍යාල කැප වී සිටී. ඔවුන් ලබා ගන්නා දැනුම වෙන්ම ජීවිත අවබෝධය තුලින් තම ජීවිත පරදුවට තබා ලංකාද්වීපයේම නීතිය හා සාමය තහවුරු කිරීමට සෑම නිලධාරියෙක්ම කැප වී සිටී. පොලිස් විද්‍යාල තුලදී නීතිය පිළිබඳව ලබා දෙන ප්‍රායෝගික හා න්‍යායාත්මක දැනුමට අමතරව යමින් පොලිස් නිලධරයෙකු ලෙස සමාජගත වීමට අවශ්‍ය වන්නා වූ ඕනෑම අභියෝගයකට මුහුණ දීමේ හැකියාව විනය නායකත්වය නිවැරදි තීරණ ගැනීමේ හැකියාව අදිෂ්ඨානශීලී බව ආදී වූ ගුණාංගයන් ඇති කරවනු ඇත. තවද රට තුල ඇතිවන ඕනෑම හදිසි තත්ත්වයකට මුහුණ දීමේ හැකියාවෙන් සන්නද්ධ කරමින් ඒ සඳහා අවශ්‍ය වන්නා වූ කායික හා මානසික ශක්තිය ඇති කරවමින් සැලසුම් සහගතව ප්‍රමාණිකූල වූ පුහුණු ක්‍රමයක් යටතේ හැඩගස්සනු ලබයි.
මෙම නවක නිලධරයන් සඳහා ආචාර පෙළපාලි ශාරීරික අභ්‍යාස අවි පුහුණුව වන සටන් පුහුණුව ආත්ම ආරක්ෂක සටන් ක්‍රම ක්‍රීඩා සහ ජීවිත ආරක්ෂක පුහුණු ක්‍රම මාස ගණනක් මුළුල්ලේ නේවාසිකව පොලිස් විද්‍යාලයන් තුලදී හුරු කරවනු ලබයි මූලික පුහුණු වීම වලින් අනතුරුව පොලිස් ස්ථානයන් වෙත අනුයුක්ත වන මෙම නිලධාරීන් අපරාධ විමර්ශනය අපරාධ වැළැක්වීම ප්‍රජා පොලිස් කටයුතු රතවාහන නියාමනය මහජනතාවගේ ආරක්ෂාව පරිසර ආරක්ෂණය අපරාධ ස්ථාන පරීක්ෂාව අපරාධ විසඳීම සඳහා උසාවියට අදාළ කටයුතු බුද්ධි තොරතුරු තොරතුරු තාක්ෂණය සහ සයිබර් ආරක්ෂාව ආදී වූ මහජන සේවයට කැප වූ සේවාවන් ගණනාවක් ඉටු කරනු ලබයි තවද මෙම නිලධාරීන්ට තමන්ගේ සහජ හැකියාවන් හා දක්ෂතාවයන් මත ශ්‍රී ලංකා පොලිසිය තුල තමන්ට කැමති විෂයපතයක් ඔස්සේ ගමන් කළ හැකි සාමාන්‍ය පොලිස් රාජකාරී ඉටු කරන පොලිස් ස්ථානවලට අමතරව පොලිස් සංස්කෘතික කොට්ටාෂය තූර්ය වාදන ක්‍රීඩා මාධ්‍ය අශ්වාරෝහක ආදී වූ විවිධාකාරී කොට්ටාෂයන් ගණනාවක් ශ්‍රී ලංකා පොලිසිය සතුව පවතී පොලිස් නිලධාරීන්ගේ දැනුම සහ කුසලතාවයන් තවදුරටත් වර්ධනය කිරීම වෙනුවෙන් රාජකාරියෙහි යෙදී සිටින නිලධාරීන්ට අධ්‍යාපන අවස්ථා ලබා දීමද ශ්‍රී ලංකා පොලිසිය මගින් ඉටු කරනු ලබයි. රාජ්‍ය විශ්වවිද්‍යාල මගින් උපාධි පාඨමාලා හැදෑරීමේ අවස්ථාව මෙන්ම කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලය හරහා වාර්ෂිකව උපාධි පාඨමාලා හැදෑරීමට ශ්‍රී ලංකා පොලිසිය මගින් නිලධාරීන්ට අවස්ථාව ලබා දී තිබේ. මීට අමතරව කටාන ජාතික පොලිස් අභ්‍යාස ආයතනය මෙන්ම දිවයින පුරා ස්ථාපිත කර ඇති පොලිස් සේවස්ත පුහුණු ඒකකමකින් විවිධ පාඨමාලා හැදෑරීමේ අවස්ථාවද නිලධාරීන්ට හිමි වේ. එසේම විදේශ සංචාර අවස්ථා, විදේශ අධ්‍යාපන අවස්ථා, පුද්ගල ජීවිතයේ සංවර්ධනය වෙනුවෙන් බොහෝ වැඩසටහන් ශ්‍රී ලංකා පොලිසිය මගින් නිලධාරීන් වෙත ලබා දේ. මිනිස් කලලයක් මව් කුසෙහි පිලිසිඳ ගත්තා පටන් මව් කුසෙහි හැදී වැඩේ මෙලොවට ජනිත වී පරිණත පුත්කලයෙක් බවට පත් වී මිය යන තෙක්ම අප මාතෘ භූමිය තුලදී ඔබගේ ආරක්ෂාව පිළිබඳ මුල්ම වගකීම දරන්නේ ශ්‍රී ලංකා පොලිසියයි දම්මෝ හවේ රක්කති ධම්මචාරි යන බුදු වදන ආදර්ශ පාඨය කරගනිමින් ශ්‍රී ලාංකේය ප්‍රජාවගේ ජීවිත හා දේපල සුරක්ෂිත කරමින් නීතිය හා සාමය ආරක්ෂා කිරීමට කැප වූ ශ්‍රී ලංකා පොලිසිය ජනහිතකාමී පොලිසියක් නිර්මාණය කිරීම සඳහා අත්‍යවශ්‍ය අවධියකට අවතීර්ණ වී ඇත මේ සඳහා වර්තමාන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සංකල්පයන් මත නව්‍යකරණය වූ යුක්තිය පෞර හෙට දවස සවිය වැනි ප්‍රජාව ඉලක්ක කරගත් වැඩසටහන් මගින් සුවිශාල වූ සමාජ පරිවර්තනයකට ලක් කරමින් සිටී. පොලිස් කිහිල්ලවලා මත්ද්‍රව්‍ය අවධානයෙන් තොර ගෙදරට පුළුවන් සමාජයක් තව වැඩි කාලයක් යන්න කලින් බිහි කිරීම සඳහා පොලිසියට ඔබේ ශක්තිය ලබා ගන්න. මෙවන්ඩෝ අභිමානවත් ආයතනයක රාජකාරී කරමින් තමන් උපන් මව්බිමට සේවය කරමින් තමන්ගේම සහෝදර ජනතාව අතරින් පැමිණි නායකයෙකු ලෙස ඔවුන්ගේ ආරක්ෂාව තහවුරු කරන්නාවෝ ගෞරවනීය වෘත්තියක සාඩම්බර සමාජිකයෙකු වන්නට ඔබටත් හැකි
තවත් වසර ගණනාවක අනාගත පොලිසිය ගොඩනගන්නට ඔබ සූදානම්ද?